අද දිනේ ගත්තම විශේෂයෙන්ම බස්නාහිර දකුණු වෙළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල උදේ කාලයේ තනින් තන වැස්සක් යන නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ බොහෝ පළාත්වල සාමාන්‍යයෙන් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක් යන නිර්මාණීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි ප්‍රබල ලෙස ඇති වෙන අවස්ථා තියෙන්න පුළුවන් පළාත් හැටියට ගත හැකි උතුරු මැද මධ්‍යම ඌව නැගෙනහිර සබරගමු වගේ පළාත්වල තරමක තද වැසි විශේෂයෙන්ම මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ වැසිත් එක්ක අකුණු අනතුරු සහ తాවකාලිකව තද සුළං ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න නම් විශේෂයෙන්ම අපි අකුණු සහිත වර්ෂාව තියෙන වෙලාවේ විද්‍යුත් උපාංග පේනු වලින් ගලවලා ඉවත් කරන්න. අනෙත් එක තමයි තැනිතලා බිම් වල ගැවසෙන්න එපා වැසි පවතින වෙලාවේ. එතකොට මේ වැඩි වෙන වර්ෂාපතනයේ ඉදිරි දින කීපය තුල මේ ආකාරයට අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපෙත් මේ විදිහටම වර්ෂාපතනය තියෙනවා කියන එක අපි ජනතාවට මතක් කරනවා. මේ වර්ෂාවත් එක්ක වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වර්ෂාවට ගමන් කරන හින්දා වැහි වළාකුළු හැදෙන හින්දා වායුගෝලයේ තුල හිස් භාවයක් ඇති වෙනකොට විශේෂයෙන්ම මේ උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ.